පුත්තමං සරණතං යදි දේව තේවං ගිනේන්ද්‍ර සිහ පවරං සිත් සතුසින් නමදිම් මුනිදානන්. ඉතාමත් පුණ්‍යවන්ත සන්දෑවකයි අපි මේ මොහොතේ සිට ඔබත් සමගින් සහ සම්බන්ධවන්නේ හරිත ටීවී හැටියට. විශේෂයෙන් සුපින්වතුනි, අපි ඔබට සඳහන් කළ යුතුයි මේ මොහොත වන විට අපි රැඳී සිටින ස්ථානය පිළිබඳව කරන්දන සිරි සමන්පුර සමන් දේවාල පරිශ්‍රයේ සිටයි හරිත ටීවී තුළින් අපි මේ විදිහට ඔබත් සමගින් සහ සම්බන්ධ වන්නේ. හැමදාමත් නිරන්තරයෙන් අප දහමත් සමග සබැඳි ඔබට, දහමට ළඟින් සිටින ඔබට, දහමත් සමගින් සහසම්බන්ධ වන ඔබට බොහෝ පුණ්‍ය කරණා ඉදිරිපත් කරන වග නිරන්තරයෙන් ඔබ හොඳින් දන්නවා. අද දවසේ මේ සුවිශේෂී කටයුත්තට හරිත ටීවී හැටියට අපි දායකත්වය ලබා දෙන්නට බොහෝ හේතු කාරණා, බොහෝ හේතු පාටයන් තිබෙනවා. විශේෂයෙන් මේ කටයුත්ත පිළිබඳව කතා කරද්දී අපි විශේෂයෙන් සඳහන් කළ යුතුමයි සුරංගන ප්‍රඩක්ෂන් ආරම්භයේ සිටම හරිත ටීවී සමග අපත් සමග නිරන්තරයෙන් සහසම්බන්ධ වුණා. එහි අධිපතිතුමන් සුරංග රුවන් මහතාගේ ජන්මදිනය නිමිත්තෙනුයි මේසා වටින මේසා සුවිසල් පින් කටයුත්තක් මේ විදිහට සංවිධානය කරලා තිබෙන්නේ. විශේෂයෙන්
නවවෙනි වතාවටයි මේ කටයුත්ත මේ විදියට පවත්වන්නට ඔවුන් කටයුතු සූදානම් කර තිබෙන්නේ. ප්‍රථම වතාව, දෙවැනි වතාව, තෙවැනි වතාව, ඉන් නොනැවති නවවෙනි වතාවටත් අද දවසේ මේ පින් සාර කටයුත්ත සමන්දේවල පරිශ්‍රයේ, කරන්දන සමන්දේවල පරිශ්‍රයේ මේ විදියට සිද්ධ වන වග අපි ඔබට සඳහන් කළ යුතුයි. කුසලය කියන කාරණය පිළිබඳව කතා කරද්දී අපි කවදාවත් බෞද්ධයන් හැටියට තනියම කුසල් රැස් කරේ නැහැ. අපි හැමදාම පරහිතකාමීත්වය, අනුන් පිළිබඳව හිතන දේ, අර අනුන් පිළිබඳව සිතනවා වගේම ඔවුනුත් ඒට දායක කර ගැනීම හැමදාමත් අපේ සංස්කෘතිය කොටසක් බවට පත් වෙලා තිබුණා. අපි කවදාවත් තනියම පින්දහම් කළේ නැහැ. තියෙන දෙයකින්, ලැබෙන දෙයකින්, උදව්වකින් හෝ වචනයකින් හෝ අපි හැමෝම එකතු කරගෙනයි මේ පින් කටයුතු සිද්ධ කරේ. මේ මොහොත වන විට කරන්දන සිරි සමන්පුර සමන් දේවාල පරිශ්‍රයට සැදැහැති බොහෝ පිරිසක් පැමිණ අවසන්. ඔවුන්ගේ සාධුනාද මැද්දේ ඒ සියලු දෙනාගේම සැදැහැති බව ශ්‍රද්ධාව මතේ හරිත ටීවී අපිත් මේ කටයුතර දායක වෙලා මේ සුවිශේෂී පූජාව මෙතැන් පටන් ආරම්භ කරන්න සූදානමින් සිටින්නේ. අසිරිමත් ස්තූප වන්දනාව, විශේෂයෙන් පුන්කලස් පූජා, සුගන්ධ පූජා, ඖෂධ පූජා, ආලෝක පූජා, චතුමදුර පූජා, දජ පූජා, අෂ්ටපාන පූජා, නෙළුම් මල් පූජා, ශබ්ද පූජා, සුවඳ පහන් පූජා ඇතුළු බොහෝ පින් කටයුතු ප්‍රමාණයක් මෙතැන් පටන් මේ පින් භූමියේ සිට, මේ පින් සාර අඩවියේ සිට, සමන් දෙයි හාමුදුරුවන්ගේ අඩවියේ සිට අපි හරිත ටීවී තුළින් ඔබට සමීප කරනවා. මෙතැන් පටන් තිසරණ සිල් සමාදන් වීමට නමස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි, තිසරණ ගමනං සම්පුන්නං, පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමී සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ තිසරණය සහිත වූ මාගේ මේ සීලය මාර්ගඵල නිවන් පිණිසම
උපකාර වේවා, හේතු වේවා, වාසනා වේවා, හේතු වාසනාම වේවා. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. මේ උතුම් පූජාමය පින්කමටත් ධර්මානුශාසනාවටත් මේ පුණ්‍ය භූමිය විමානය කරගෙන සිටින සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ ප්‍රදාන සියලුම පරිවාර අවශේෂ සියලු දෙවියන්ද සක්දෙවිඳුන් ප්‍රධාන සතරවරන් රජදරුවන් ඇතුළු සියලුම දෙවියෝ සාදු සිතින් පැමිණිත්වා. අපේ පින්වත් සුරංග මහත්මාගේ මෑණියන් පියාණන් එතුමන්ගේ බිරිඳ විශේෂයෙන්ම සහෝදරිය ඇතුළු පින්නතුන් ඉතාම ශ්‍රද්ධා සම්පන්නව වර්ෂ ගණනාවක් අපට ඉතාම කරුණාවෙන් මේ දිනයට ආරාධනා කරනවා. ඉතින් මේ දිනේ වෙනුවෙන් අප ඉතාම කැපවීමෙන් උවමනාවෙන් සම්බන්ධ වෙන්නේ ඉච්චර බොහොම සත්පුරුෂයෙක් තමයි අපේ සුරංග මහත්තයා. හරි කල්යාණ මිත්‍ර කෙනෙක්, පරමාදර්ශී කෙනෙක්, හොඳ ව්‍යවසායකෙක්. එතුමා වෙනුවෙන් ආශිර්වාද කරන්ට මාස ගානකට කලින් අපිට මේ දිනේ වෙන් කරනවා. මං හිතන්නේ අවුරුදු විශාල ප්‍රමාණයක් දීර්ඝ කාලයක් අපි මේ පින්කමට සම්බන්ධ වෙලා තියෙනවා. ඇත්තටම මේ පුද පූජා ගැන මම ඒකට වැඩි උනන්දුවක් නැහැ. මේ පූජා බොහෝම දක්ෂ විදියට සිද්ධ කරන ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා. උන්වහන්සේලා ඒවා ඉතාම හරයාත්මකව සිද්ධ කරනවා. ඒකට මම බොහෝම දුප්පත් කෙනෙක්. නමුත් මේ සුරංග මහත්මාට මේට සමගාමීව කෙටි අනුශාසනාවකුත් සිද්ධ කරගන්නට උවමනාව තියෙනවා. ඒ නිසා මම මේ වන්දනා කටයුත්තටත් බොහෝම ශ්‍රද්ධාවෙන් ජීවමාන බුදුරජාණන් වහන්සේට මේ පූජාව සිද්ධ කරනවා කියන අර්ථය ඇතුවයි මාත් වැඩම කරන්නේ. මේ ඇත්තොත් එහෙමයි. ඉතින් මේ මහසෑයක් ලස්සන සරසලා නෙළුම් මල් වලින් තම තමන්ගේ సంతానගත ජීවිත වෙනුවෙන් අවබෝධයේ පිණිස මෙබඳු උපකාරාර්ථයක් බලවත්. එනිසා අපි මුලින්ම වන්දනා කරමු ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. පින්වත්නි, මේ විදියට කියන්න මම කිව්වහම සාදු සාදු බුදුරුවන වඳින්ටයි, සාදු සාදු සඳහම් නම දින්ටයි, සාදු සාදු සංගරුවන වඳින්ටයි, සාදු සාදු තෙරුවන් නම දින්ටයි, ගෞතම මුනි දුගේ සරණ ලැබෙන්ටයි, සම්බුදු බණ පද මට සිහිවෙන්ටයි, ලෝතුරු සංඝ ගුණ සිහි කර ගන්ටයි, සම්මා සම්බුදු පිහිට ලැබෙන්ටයි, වඳිමි වඳිමි බුදු සමිඳුන් වඳිමි, වඳිමි වඳිමි සිරි සදහම් වඳිමි,
වඳිමි වඳිමි සංගරුවනද වඳිමි 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 මම තෙරුවන් වඳිමි 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 මම තෙරුවන් වඳිමි රාග ද්වේෂ මෝහ නොමැති සිතකින් යුතු වන්නේ සිල් සමාධි ගුණ නුවණැති නිවන් රසය දන්නේ තුන් ලොව වැඳුමන් ලැබුමට නිතින් හිමි වන්නේ අරහං යන ගුණයෙන් යුතු බුදු හිමි නම දින්නේ සාදු සාදු මම සම්බුදු මුනි දුසරණ යන්නේ මුලමැද අග පිරිසිදු ලෙස අරුතින් සරුවන්නේ අවබෝධය ඇති කරවන වචන හසුරුවන්නේ මහා කරුණික ගුණ ඇති බුදු නිත යොමු වන්නේ දේශනා විට සිරි සදහම් ලොව දමනය වන්නේ සාදු සාදු මම සම්බුදු සඳහම් නම දින්නේ රාග ද්වේෂ මෝහ නසන දහම් ඉගෙන ගන්නේ දහමට විනයට අනුවම බඹසර සුරාකින්නේ බුදු සසුනට ඇතුළු වෙලා සිවුරු දරාගන්නේ ඒ ශ්‍රාවක සංගරුවනද සුපටිපන්න වන්නේ දුරගොස් දන් පිදිය යුතුය ආහුනිය වන්නේ ආගන්තුක දං සුදුසුය පාහුනිය වන්නේ පින්සලකා දීම හොඳය දක්කිනීය වන්නේ අංජලි කරණී ගුණයට ලොවම වසඟ වන්නේ සාදු සාදු මම සම්බුදු සංගගණ නම දින්නේ අපි එකට එක විට වන්දනා කරමු සාදු සාදු මම සම්බුදු මුනි දුසරණ යන්නේ සාදු සාදු මම සම්බුදු සඳහම් නම දින්නේ සාදු සාදු මම සම්බුදු සංගගණ නම දින්නේ ඒ අපගේ බුදුරජාණන් වහන්සේට මධ්‍යම භාගයේ අපගේ নমස්කාරය වේවා පින්වත්නි
ඔබත් මමත් ආදරයෙන් සරණ ගිය ඒ අපගේ බුදුරජාණන් වහන්සේ ගුණ වශයෙන් තමයි අපිට දරා ගන්න තියෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ ගුණ වශයෙන් දරා ගන්නකොට ඒ ශ්‍රාවකයා තුල අප්‍රමාදයමයි මතුවෙන්නේ. දැන් ওই බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ ය මානසිකාරේ කරන ශ්‍රාවකයා තුල විශාල අභ්‍යන්තරික ගුණයක් වැඩෙන්න ගන්නවා. ඒක ඇතුලේ කාටවත් පේන්නේ නැති ලෝකෝත්තර මාර්ගයට අනුග්‍රහයක් තියෙනවා. මොකක්ද ඒ අනුග්‍රහය? පින්වත්නි, අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ අරහං වනසේක කියනකොට ඒ අරහං කියන ගුණය ඇතුලේ අපිට පේන්නේ බුදුරජාණන් වහන්සේ ඇසින් රූප බලා ඒ රූප කෙරෙහි නොඇලුණු කමයි, නොගැටුණු කමයි, මුලා නොවුණු කමයි, තණ්හාව දුරු කළ කමයි. එතකොට ඒක ඇතුලේ ශ්‍රාවකයාට ඉන්ද්‍රිය සංවරයට තමයි උපකාර කරන්නේ. එතකොට මේ ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ මානසිකාරය කරනකොට බුදුරජාණන් වහන්සේ ඇසින් රූප බලා නොඇලුණු සීකනම් මම සාස්තුරුණාසේ සරණ යන කෙනා විදියට නොඇලිය යුතුයි කියන බරපතල අදහස එනකොට ඒ ශ්‍රාවකයා තුළ ඉන්ද්‍රිය සංවරයමයි මතුවෙන්නේ. මම සරණ ගිය බුදුරජාණන්සේ සම්මා සම්බුද්දයි නේද කියලා දකිනකොට ආර්ය සත්‍ය ඥානයයි උපදින්නේ, සම්මා දිට්ඨියයි උපදින්නේ. බුදුරජාණන්සි විජ්ජාචරණ සම්පන්නයි කියනකොට ඒ ශ්‍රාවක ඒ පුද්ගලයා තුළ උපදින්නේ සීල සමාධි ප්‍රඥාවට අදාළ උපකාරාර්ථයමයි. ඇයි? විද්‍යාව කියලා කියන්නේ අෂ්ට විද්‍යාවලට, චරණ කියලා කියන්නේ පසළොස් චරණ ධර්මවලට. විද්‍යාව උපදවන්නට බුදුරජාණන්සි පාවිච්චි කරපු සම්‍යප්ප්‍රයෝගය තමයි බුදුරජාණන්සිගේ ජීවිතයේ ඒ චර්යාව, චරණය, එහෙමත් නැත්නම් ඒ පුද්ගලයා තුළ ගොඩනැගෙන පසළොස් චරණ ධර්ම, ඉන්ද්‍රිය සංවර සීලයෙන් ප්‍රාතිමෝක්ෂයෙන් පටන් අරගෙන ප්‍රඥාවෙන් ඉවර වෙන කාරණා 15. ඒතර ඒ කාරණා 15 ඇතුළේ මොනවද උපදින්නේ? විද්‍යාව. ඒතර ඒ ශ්‍රාවකයා සීල සමාධි ප්‍රඥාව තුළ විදර්ශනා ඥාන උපදවා ගැනීමට තමයි විජ්ජාචරණ ගුණී මානසිකාරය කරන ශ්‍රාවකයා තුළ පෙළඹවීම හැදෙන්නේ. බුදුරජාණන්සේ සුගතයි කියනකොට භාග්‍යතුන් වහන්සේ අමා නිවනට එකතු වුණු කතාවයි මතුවෙන්නේ. එතකොට ඒ ශ්‍රාවකයා අර ලෝකෝත්තර මාර්ගය තුළින් ලෝකෝත්තර සම්මා දිට්ඨිය කරා එකතු වීමේ උත්තේජනයක් තමයි හදන්නේ. බුදුරජාණන්සේ ලෝකවිදු වනසේක කියනකොට බුදුරජාණන් වහන්සේ ලෝකය විනිවිද අවබෝධ කළා. සංස්කාර ලෝකයයි, සත්ව ලෝකයයි, අවකාශ ලෝකයයි. ඒ නිසා මේ තුනම බිඳලා දැම්මම ලෝකේ පැනවෙන්නේ නැහැ. සත්ව ලෝකේ පැනවෙන තාක්කල් සංස්කාර ලෝකේ පැනවෙනවා. ඒ තාක්කල් නැවත අවකාශය ලැබෙනවා විඥාණයට පිහිටන්ඩ. එතකොට ශ්‍රාවකයාට මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ ලෝකවිදු වනසේක කියනකොට එයාට උනන්දුවක් එන්න ඕන. මම කවද්ද මේ ලෝකේ විනිවිද යන්නේ? මම කවද්ද මේ ඉපදෙමින් මැරෙමින් යන සාංශාරික මේ සත්ව ලෝකයේ බිඳින්නේ? මේ සත්ව ලෝකයට අවකාශය හැදෙනවා, විඥාණයට පිහිටන්න තැනක් ලැබෙනවා. ඒක තමයි අවකාශ ලෝකය. ඒ අවකාශ ලෝකයේ පැනවෙන්නේ කුමක් නිසාද? මා තුළ රැස් වෙන සංස්කාර ලෝකේ නිසා. එතකොට මෙන්න මේ සංස්කාර ලෝකයේ බිඳින්නේ කොහොමද කියන එක ගැන මේ තමන්ට මම කොහොමද සත්ව ලෝකයක්, අවකාශ ලෝකයක්, සංස්කාර ලෝකයක් බිඳින්නේ කියන අර්ථය තමයි බුදුරජාණන්සේ ලෝකවිදු වනසේක කියලා දකින්න ශ්‍රාවකයා තුළ මතුවෙන්න ඕන. එතකොට බුදුරජාණන් වහන්සේ අනුත්තර පුරිස ධම්ම සාරති කියනකොට ඒ ශ්‍රාවකයා තුළ මතුවෙන්න ඕන. ආර්ය ශ්‍රාංගික මාර්ගය තුළ මම ශික්ෂණයටපත් උනොත් කොච්චර අතීත සංස්කාර නිසා මම බැටකෑවත් මොනතරම් පිරිහිච්ච ලක්ෂණාවක් මා තුළ, ඒ පිරිහිච්ච ලක්ෂණ අභිභවනය කරලා භාග්‍යවතුන් වහන්සේ වදාළ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ මම පරිස්සම් කරන විදියයි දකින්න ඕන. සත්තා දේව මනුස්සානම් කියලා කාරණේ ඇතුලේ එයා දකින්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාළ අවබෝධය ඇතුලේ දිව්‍ය තලයත් අභිභවනය කරලා, මනුස්ස ලෝකයක් අභිභවනය කරලා විතරක් නෙමෙයි තුන් භූමියම අභිභවනය කරලා, තුන් භූමියම ශ්‍රාවකයා හිස මුදුනේ අද්දික තියලා වඳින්න පුළුවන් මට්ටමට මට නිකලෙස්සෙන්න පුළුවන් කතාව දකින්න ඕන පින්වත්නි. ඒ වගේම ඒ ශ්‍රාවකයා තුළ සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති කියනකොට අපගේ භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවන්ත වන්නේ පින්වත්නි රූපශ්‍රීයෙන් පමණක් නෙමෙයි.
බුදුරජාණන්සේ භාග්‍යවන්ත වුණේ ඥාන දර්ශනීන්මයි. මම කොහොමද ඒ ඥාණයට එකතු වෙන්නේ? බුදු වෙන්න බලාගෙන නෙමෙයි. බුදු වෙන්න අපිට පුළුවන්කමක් නැහැ. හැබැයි මාතුල ඥාණේ වැඩින්නේ නැතුව. මොකක්ද ඥාණේ? මාතුල වැඩින්න ඕන ඥාණය තමයි පින්නත්නි ධර්මය පිළිබඳ ඥාණේ, පටිච්ච සමුප්පාද හැකියාව. ඒකට අනුව මාව ගලපන්න පුළුවන් හැකියාව. ඒකට අපි කියන්නේ අන්වේ ඥාණේ කියලා. මං විතරක් නෙමෙයි මේ ලෝකේ සවිඥානික සියලුම සත්තු එහෙම තමයි කියලා. පරියේ ඥානය, ඒත් එක්කම සම්මුතිය ඥානය, සම්මතයට ප්‍රතිචාර දක්වන්න පුළුවන් හැකියාව අභ්‍යන්තරේ කැළඹෙන්නේ නැතුව. මෙන්න මේ විදිහට ඥාන සංප්‍රයුක්ත වුණොත් අනාගතයේ සංස්කාර නැවත භවයට අදාළව ගොඩ නැගෙන්නේ නැතුව මාව නිවෙන්ට ගන්නවා. ඒතර බලන්න මේ බුදු ගුණ නමය මට නිවන් මාර්ගය කියනවා. අරහන් කියනකොට පුද්ගලයා තුළ ඉන්ද්‍රිය සංවරය හදනවා. ඇයි? අරහන් කියන්නේම ආයතන හයෙන් අරමුණු විඳලා ඒවා කෙරෙහි නොඇලුනුකම, නොගැටුනුකම, මුලා නොවුනුකම, තණ්හා නොකරනකම. බලන්නකෝ ඉන්ද්‍රිය සංවර සීලයෙන් නිධර්මී පටන් ගන්න. සම්මා සම්බුද්ධයි කියනකොට ඉන්ද්‍රිය සංවර සීලයක් විතරක් තිබ්බට කෙනෙක් අවබෝධය කරා යන්නේ නැහැ. ඒ ශ්‍රාවකයා සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන කියලා සම්මා දිට්ඨියත් මාර්ග ඥානියත් ඵලයට පත්වීමත් සාක්ෂාත් කරගන්න ඕන කියන කතාව පේන්න ගන්නවා. අර සීලයේ ඇතුළේ ඒක පෙනුනොත් ඒ ශ්‍රාවකයට වරදින්නේ නැහැ. විඥාචරණ සම්පන්නයි කියනකොට ඒ මාර්ගය සාක්ෂාත් කරගන්න මම මොනවද කරන්න ඕන, කොයි වගේ ඥානයක්ද හදන්න ඕන කියලා ඒක පේන්න ගන්නවා. සුගත වෙනකොට සම්මා සම්බුදුරජාණන් වහන්සේ විඥාචරණ සම්පන්න සුගත වෙනකොට භාග්‍යවතුන් වහන්සේ මේ සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන ආකාර තුනකින් තිපරිවට්ට ද්වාදසාකාරව අවබෝධ කර අවබෝධය ඇතුළේ උන්වහන්සේ විසංකාරගත වුණා. හිත මාතුල විසංකාරගත වීම පිණිස, බව නිරෝධය පිණිස මොනවද කරන්න ඕන කියලා පේන්න ගන්නවා. මෙන්න මේ විදියට බලද්දි පින්වත්නි ඒ ශ්‍රාවකයා තුල මගඵලමයි හදිස්සි කරන්නේ දක්ෂ බුදුගුණ වන්දනාවකදී. හැබැයි මේ බුදුගුණ දකිමින් දකිමින්, මේ බුදුගුණයට සමවදිමින් සමවදිමින් එකට එකතු වෙන්න ඕන. එතකොට තමයි යාට ප්‍රතිපත්තිය වැඩෙන්න ගන්නෙ. ඒ කියන්නේ බුද්ධ වන්දනාව තුල පවා ප්‍රතිපත්තිය වැඩෙන්න මතු කරගන්න ඕනේ. ඒ බුදුරජාන් වහන්සේගේ බුදුගුණ පාඩේ ඇතුළේම පින්වත්නි නිවන් දකින්න ශ්‍රාවකයෙකුට නිවන් දකින්න විදිය කියන්න පුළුවන්. ඒ වගේම පින්වත්නි මේ විදියට බුදුරජාන් වහන්සේ කෙරෙහි වන්දනා කරන එකට භාග්‍යවතුන් වහන්සේ අපට කවදාවත් ඒක ශ්‍රාවකයෙකුට අනවශ්‍ය දෙයක් විදියට මතු කළේ නැහැ. මේක ඇතුළෙම විදර්ශනා ඥානීයට අවකාශයක් තියෙනවා. ඒ දක්ෂකම තියෙන කෙනෙකුට මෙබඳු වන්දනාවක් පවා නිවි සැනසෙන්න උදව් කරනවා. ඒ නිසා ඒ ಗುಣ හොඳට දරාගෙන එබඳු ගුණයන්ගෙන් සමන්නාගත වුණු අපගේ බුදුරජාණන් වහන්සේට මේ මල් පහන්, දැහැත්, ගිලන්පස, ඖෂධ පූජාවන් සහිත පරිවාර අවශේෂ පූජාවන් පූජා කරනකොට තමන්ගේම චිත්ත අභ්‍යන්තරයේ දකිමින් දකිමින් මානසිකාරය කරන්නට, ඒ මානසිකාරය ඇතුළේ කෙලෙස් අර්බුදයට අවකාශය දෙන්නේ නැතුව නිරාමිස ප්‍රීතිය උපදවා ගන්නට, ඒ නිරාමිස ප්‍රීතිය ඇතුළේ හිත සමාහිත කරගන්න, හිතට විසිරෙන්න දෙන්න එපා. හිත සමාහිත වෙච්ච තැනකේ සමාහිත වෙච්ච සිත ගැනද මැදහත් වෙමින් පූජා පවත්වන්න. ඉබඳු මැදහත් සිතකින් නිර්ාමිස සුඛ වේදනාව පවා අනිත්‍ය වෙලා යන ආකාරය දකිමින් වන්දනා කරන්න. ඒ නිසා ඒකට අදාළ විදියට තමයි අපි බොහෝම සංසුන්ව මේ වන්දනාවට සමවදින්නේ. ඒ නිසා පින්වත්නි දක්ෂ බුද්ධ වන්දනාව සිද්ධ කරන ශ්‍රාවකයා තමන්ගේ හිතයි දකින්නේ. භාග්‍යවතුන් වහන්සේ තුළ බුදුගුණ තියෙන බව ඇත්ත. ඒ බුදුගුණ තුළින් සංසිඳී යන සිත දකින්න පින්වත්නි, ඒ සංසිඳී යන සිත අනිත්‍ය වී යන ආකාරය දකින්න සිත සංසුන් වෙන්නයි අපි මේ ආමන්ත්‍රණය කරන්නේ. මේ නිසා ඒ අපගේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පිළියෙල කරගත් මල් පහන්, දැහැත්, ගිලන් පස, ඖෂධ පූජා, සියලු අවශේෂ පරිවාර අනිකුත් සියලුම පුද පූජාවන් අපගේ බුදුරජාණන් වහන්සේට පූජා කරනවා, පූජා වේවා. හොඳට මනසිකාරය කරමින් බුදු ගුණ දරාගෙන මේ විදියට පූජා කරමු. මාගේ ස්වාමීයු බුදුරජාණන් වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරුසේක, කෙලෙස් සතුරන් නැති කළසේක,
රහසින්වත් පව් නොකලසේක. බුදුරජාණන් වහන්සේ ඇසින් රූප බලා ඒ රූප කෙරෙහි නොඇලුනු සේක, නොගැටුනු සේක, මුලා නොවුනු සේක, ආසාව දුරු කළ සේක, අරහං වන සේක. බුදුරජාණන් වහන්සේ කනින් ශබ්ද අසා ඒ ශබ්ද කෙරෙහි නොඇලුනු සේක, නොගැටුනු සේක, මුලා නොවුනු සේක, ආසාව දුරු කළ සේක. බුදුරජාණන් වහන්සේ නාසයෙන් ගඳ සුවඳ විඳ ඒ ගඳ සුවඳ කෙරෙහි නොඇලුනු සේක, නොගැටුනු සේක, මුලා නොවුනු සේක, ආසාව දුරු කළ සේක. බුදුරජාණන් වහන්සේ දිවෙන් රස විඳ ඒ රසය කෙරෙහි නොඇලුනු සේක, නොගැටුනු සේක, මුලා නොවුනු සේක, ආශාව දුරු කළ සේක. බුදුරජාණන් වහන්සේ අරහං වන සේක. බුදුරජාණන් වහන්සේ කයින් පහස විඳ ඒ පහස කෙරෙහි නොඇලුනු සේක, නොගැටුනු සේක, මුලා නොවුනු සේක, ආසාව දුරු කළ සේක. බුදුරජාණන් වහන්සේ මනසින් අරමුණුගෙන ඒ අරමුණු කෙරෙහි නොඇලුනු සේක, නොගැටුනු සේක, මුලා නොවුනු සේක, ආසාව දුරු කළ සේක. බුදුරජාණන් වහන්සේ අරහං වන සේක. ඒ අරහං බුදු ගුණයට නමස්කාර වේවා. මම නමස්කාර කරමි. භාග්‍යවතුන් වහන්සේ උදෙසා මේ පහන් පූජා කරමි. මේ සුවඳ දුම් පූජා කරමි. මේ සුවඳ මල් පූජා කරමි. මේ සිසිල් පැන් පූජා කරමි. මේ ගිලන් පස පූජා කරමි. මේ ඖෂධ පූජා කරමි. මේ දැහැත් පූජා කරමි.
මේ අෂ්ඨපාන පූජා කරමි. මේ සියලු පූජාව බුදුරජාණන් වහන්සේට පූජා වේවා, පූජාම වේවා. මේ සියලු පූජාව මාර්ගඵල නිවන් පිණිසම උපකාර වේවා, හේතු වේවා, වාසනා වේවා, හේතු වාසනාම වේවා, හේතු වාසනාම වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, ඒ භාග්‍යවතුන් වහන්සේ උදෙසා මේ සිද්ධ කරන මේ සියලුම පූජාවන් බොහෝම අර්ථ සහිත දේවල්. මේ ගිලන්පස පූජාවක සිට එක හරි ආනුභාව සම්පන්න යහපතක් කරන දෙයක්. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ දරාගෙන පැන් වීදුරුවක් පූජා කළත් ඒක දිවා රාත්‍රී කුසල් වැඩෙන එකක්. ඉතින් භාග්‍යවතුන් වහන්සේ අපට හිසේ අනුදෙනවා දාලි. බුද්ධ දේශනාවේ තියෙනවා එක්තරා වෙලාවක බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන වැඩ ඉන්නව දැකලා එක මිනිස්සෙක් තථාගතයන් වහන්සේට පැහැදුනා. එයා එක්තරා වෙළෙන්දෙක්. එතකොට එයා බුදුරජාණන් වහන්සේට පැහැදිලා එයා කිව්වා, මේ ඔබ වහන්සේ ඉරියව්වට මට ප්‍රසාදය ඉපදුනේ, මම ඔබ වහන්සේ වෙනුවෙන් අද රැට දානයක් දෙනවා. අද රාත්‍රියට ඔබ වහන්සේට මම දානයක් දෙන්න හිතනවා. ඒ නිසා මම අද මේ දානයක් දෙන්නයි හිතන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලා උපාසක, එහෙම තථාගතයන් වහන්සේලා එහෙම ආවට ගියාට දානේ වළඳන්නේ නැහැ. ආහෙමද? හොඳයි, මට ඔබ වහන්සේට මොනවද පූජා කරන්න පුළුවන්? ඒතර භාග්‍යතුන් වහන්සේ වදාලා, මේ තථාගතයන් වහන්සේට අම්බපාන, ජම්බුපාන, චෝචපාන, මෝචපාන, සාලුකපාන, මුද්దికපාන, පාර්ශකපාන ආදී අෂ්ඨපාණයන් නම් පූජා කරන්නට පුළුවන් කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ එහෙම වදාළම එයාගේ කරත්තවල මිදි තිබිලා තියෙනවා. එයා මොකද කළේ? මිදි අරගෙන ඇවිල්ලා ඒ මිදි තමන්ගේ ඉන්න කරත්තවල ඉන්න වෙළඳ කණ්ඩායමට කියලා ඒවා හොඳට පිරිසුදු කරලා, මිදි හොඳට පොඩි කරලා 500ක් සංඝයාට මිදි යුෂ ලෑස්ති කරලා මේ වගේ වෙලාවක සංඝයාට පූජා කළා. ඉතින් පූජා කළාම බුදුරජාන් වහන්සේ වැඩම කළා. ඒතර බුදුරජාණන් වහන්සේ වැඩම කළාම මේ අය දැන් එකතු වෙන්නේ ඊළඟට කාන්තාරයට. දවස් ගානක ගමනක්. සමහර මේගොල්ලන්ට බොණ්ඩ තිබුණු වතුරෙන් තමයි භාග්‍යතුන් වහන්සේට මෙහෙම පූජා කරන්න ඇත්තේ. ඊට පස්සේ මේ අය ඇහුවා කරත්ත පෙළ ඉස්සරහට යනකොට, ඇහුවා මේ වතුර ටිකක් නැද්ද කියලා. එතකොට මේ කරත්ත වලා කිව්වා, ඇයි ඉතින් අර බුදුමා දානෙ දෙන්න කිව්වේ අර ඒවා දුන්නේ වතුර තිබ්බ වතුර වලින් පොඩ්ඩක්වත් නැද්ද කියලා ඇහුවා. නෑ කිව්වා. ඊපස්සේ මෙයාට පිපාසය වැඩිකම ලිකෝ, මේ තොලකට තෙමා ගන්න හරි වතුර ටිකක් තියෙනවද කියලා පොඩ්ඩක් බලන්න කියලා කිව්වා. එතන මේ කරත් එක මිනිස්සෙක් පිටිපස්සේ කරත් 500ක් එයාට තිබ්බා. ඒ පිටිපස්සේ කරත් කෙනෙක් කිව්වා, මේ එක කලයක පොඩ්ඩක් තියෙනව වතුර, නිකන් ඒක තොලකට තෙමා ගන්න සෑහේ කියලා හිතනවා කියලා. ආකමන්නේ අපි එහෙම කරමු. දැන් අද නම් කියයි ඒකනේ අපි දෙන්න එපා කිව්වේ. ඔක්කොම දුන්නේ අපරාධිනී. දැන් මල්ලේ කවුරුත් එහෙම කියන්නේ නැහැ. බලන්නේ දක්ෂකම. දැන් අපිටත් බොණ්ඩ ටිකක් තියාගෙන දෙන්න තිබ්බනේ. එහෙම කිව්වේ නැහැ. ඒතර යා කලේ ඇරලා බලනකොට ඒ කලේ ඇතුලේ මිදි උසරහක් ආවා කියනවා. ඊට පස්සේ යා ඇහුවා කියනවා අනිත් අයගෙන්, මේකේ අර මිදි උසහ දද්දි දාපුවද මේ කියලා. නෑ නෑ නෑ, අපි ඕකේ තියෙන වතුර විතරයි ගත්තේ කියලා බලනකොට යා ඉතින් ආයෙත් කරත්තෙට ගොඩ වෙලා ඒ කලේ ඇරලා බැලුවා කියනවා.
ස්ත්‍රීකි කලේ පිරෙන්න්න මිදිියුෂ පිරිලා තිබ්බ කියනවා. මිනිසුන්ටත් දීලා ගවයොන්ටත් දීලා ඉවරුන්නෑ කියනවා. ඒ තමයි භාග්‍යවතුන් වහන්සේ ඥානුභාවය. මහා විශාල පුණ්‍ය මහිමයක් තිබුණු ශාස්ත්‍රූන් වහන්සේ නමක් තමයි අපි සරණ ගිහින් තියෙන්නේ. එබඳු බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කවුරු හරි කෙනෙක් සිත් පහදවාගෙන පැන් වීදුරුවක් පූජා කළොත් ඒක දිවා රාත්‍රී කුසල් වැඩෙනවා. එනිසා මේ සුරංග මහත්මයා ප්‍රදාන පින්තුන් මාස ගාණක් සැලසුම් කරලා තමයි මේ පින්කම සිද්ධ කරන්නේ. ඒ අපගේ භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් පැන් වීදුරුවක් නෙමෙයි විශාල පූජාවක් ලෑස්ති කළා. මේ හැම පූජාවකම ලෝකෝත්තර අර්ථයක් තියෙනවා. වෙන වෙනම කිව්වොත් දවස් ගාණක් බණ කියන්න පුළුවන්. දැන් පිච්චමල් වලින් භාග්‍යවතුන් වහන්සේට පූජා කරන්නේ පිච්චමලේ තියෙනවා ඕගොල්ලෝ දන්නේ නැති රහසක්. මොකද්ද දන්නවද? පිච්චමල තවත් බීජයකට ඉඩ තියන්නේ නැතුව තමයි පරවෙලා යන්නේ. පරාග පෝෂණය කරන්න ඉඩ තියන්නේ නැහැ. ඒතර පිච්චමලක් තවත් මේ මල පරවී යන්නේ බීජයෙන් තවත් මලක් හදන්න බලාගෙන නෙමෙයි. පිච්චමලකින් තවත් පිච්චමලක් සුවඳවත් කරන්නේ. ඒ කියන්නේ පිච්චමලට බීජයක් නැහැ තවත් පිච්චමලක් සකස් කරන්න. පිච්චවැල හදන්න පිච්චමලට බෑ. මල් අතර ඉතා විශේෂ නිසා තමයි පිච්චමලින් භාග්‍යවතුන් වහන්සේ ඒ කාලේ පූජා කරලා තියෙන්නේ. අර ලෝකෝත්තර භවය නිරුද්ධ වීමේ අර්ථය මලක් අස්සේ තැඟිලා තියෙනවා. දැන් මේ හඳුන් කූරේ ආකෘතිය අතීත රහතන් වහන්සේලා ගත් එකක්. බුද්ධ පූජා වැඩක් නැහැ. ඕවා මොකටද කරන්නේ කියලා කිව්වට රහතන් වහන්සේ සම්බන්ධ ලස්සන අදහසක් මේ හඳුන් කූර ඇතුලේ තියෙනවා. කළු පාට කොටසක් තියෙනවා. යටින් පොඩි කූරු කෑල්ලක් තියෙනවා. ඕක පත්තු කරාම පිච්චීගෙන යනවා. පිච්චෙනකොට දෙකක් වෙනවා. මොකද්ද? එකක් තමයි දැවෙනවා, අනිත් එක සුවඳ විහිදිලා යනවා. එතකොට මේ හඳුන් කූර ඇතුලේ අන්තිම කූරු කෑල්ලක් විතරක් ඉතුරු වෙලා දැවෙන්න කිසිවක් නැතුව නිවිලා යනවා. අන්න ඒ වගේ මේ සාංසාරික සත්වයා කෙලෙස් වලින් පීඩිතයි. ඒ කෙලෙස් වලින් පීඩිත සත්වයා හරියට කළු කොටස් වගේ, හඳුන් කූරක තියෙන කළු කොටසක් තියෙන්නේ කළු කොටස වගේ. කවුරු හරි බුද්ධිමතෙක්, ඥානවන්තෙක්, ප්‍රඥාවන්තෙක් මේක දල්ව ගත්තොත් මොකෙන්ද දල්වන්නේ? ප්‍රඥාවෙන් දැල්ලුවොත්. ප්‍රඥාවෙන් දැල්ලුවොත් අර කළු කොටස් පිච්චි පිච්චි යනවා. ඒ කළු කොටස් පිච්චීගෙන යනකොට අභ්‍යන්තර සුවඳ තමයි විහිදෙන්නේ. ඇතුළාන්තයේ තුල පවතින කෙලෙසුන්ගේ දුර්ගන්ධය අයින් වෙලා ගිහින් නිකලෙස් සුවඳක් විහිදෙන්න පටන් ගන්නවා. ඒ ප්‍රඥාවෙන් දල්වගත්ත අවිද්‍යාවේ කළු කොටස් පුළුස්සා ගැනීමට අපේක්ෂාවෙන් භාග්‍යවතුන් වහන්සේ ඉස්සරහා හිටගත් යම් භික්ෂුවක් වේද, ඒ භික්ෂුවගේ කළු කොටස් දැවිගෙන යනකොට ඒ භික්ෂුවගේ අතිරේක දෙයක් පේන්න තියෙනවා. මොකද්ද? ප්‍රතිපත්තියේ සුවඳ, සීලය ආදී ගුණධර්මවල සුවඳ විහිදිලා යනකොට ඒක විහිදිලා ගිහින් කළු කොටස් දැවිලා එක වෙලාවක දැවෙන්න කිසිම දෙයක් නැතුව, දැවෙන්න මොකුත් නැතුව අන්තිම ශරීරය දරාගත් රහතන් වහන්සේ පිච්චෙන්න මොකක්වත් නැතුව ආය ඒ පිච්චෙන්න මොකක්වත් නැති වුණාට පස්සේ අමුතුවෙන් විහිදෙන්න සුවඳකුත් නැතුව, ඒ කියන්නේ අර නිවනවත් අභිනන්දනයේ නොවන තැනක ඒ රහතන් වහන්සේගේ ජීවිතය ඇතුලේ පින්වත්නි කෘත්‍ය නිමාවී තියෙන්නේ. ආය සීලයෙන් උදව්වක් ඕනේ නැහැ, ප්‍රතිපත්තියෙන් උදව්වක් ඕනේ නැහැ. ඒකනේ රහතන් වහන්සේ ගැන කියද්දි කියන්නේ කතං කරණීයන්, කරන්න ඕන වැඩේ කරලා ඉවරයි රහතන් වහන්සේ කියලා. නාපරං ඉත්තත්තායති පජානාති, ආය දැවෙන්න මොකක්වත් නැහැ, කෘත්‍ය නිමා කරලා තියෙන්නේ කියලා රහතන් වහන්සේ ගැන කියන්නේ ඒකයි. ඒ නිසා සීලේක සුවඳක් ආයි උවමනා කරන්නේ කළු කොටස් දැවෙනකොට විහිදී යන සුවඳවත්කම ඒ බඳු මුනිවරයෙක් තුල දකින්න ලැබින්නේ. අවිද්‍යාවේ කළු කොටස් පිලිස්සී ගිහින් අන්තිම ශරීරයක් දරාගෙන ඉන්න රහතන් වහන්සේ සම්බන්ධ අදහස හඳුන් කූර ඇතුලේ දකින්න පුළුවන් නම් එකම එක හඳුන් කූරක් දල්වන කෙනා තුල ලෝකෝත්තර මාර්ගයේ උපකාරාර්ථය තියෙනවා. දැන් අපි අවාසනාවකට මේ පුද පූජාවල ලෝකෝත්තර අර්ථයේ මිය යමින් පවතිනවා. වතපිලිවෙතේ ලෝකෝත්තර අර්ථයේ මිය එන මේ සුරංග මහත්තයා ඒ ලෝකෝත්තර අර්ථයේ කුළු ගැන්වෙන විදියට තමයි මේ සෑය සලසලා පවතින්නේ. ඒ නිසා මේ මහත්තයා කරේ ලොකු යහපතක්. ඒ නිසා මේ ලෝකෝත්තර අර්ථය ඉස්මතු වෙමින් අපි මේ වන්දනාවට එකතු වෙන්න ඕනේ. ඒකට යම් පෙළඹවීමක් හදා ගන්න ඕන. ඒ නිසා ඔබ හැම දිනාටම මේ උතුම් මහසෑයට වන්දනා කරන වන්දනාව හැම දිනාගීම ලෝකෝත්තර නිවන් මඟ පිණිස වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. මේ වගේම මේ සෑයේ
තියෙන ධාතුන් වහන්සේලා අපි දන්නේ ධාතුන් වහන්සේලා නොතිබුණත් මේ සෑයට වඳින එක පවා යහපතක්. එක් කොහොමද යහපතක් වෙන්නේ? පින්වත්නි, මේ බුද්ධ ශාසනේ වැඩ හිටිය පුලින තූපිය මහරහතන් වහන්සේ කියලා රහතන් වහන්සේ නමක්. උන්වහන්සේ මේ වැලි වලින් සෑයක් හදලා තමයි වැඳලා තියෙන්නේ. ඉතින් පුලින තූපිය මහරහතන් වහන්සේ රහත් වෙන්න බල ලෝකෝත්තර අර්ථය තියෙනවා මේක ඇතුලේ. නිවන් මගින් නිවන් මඟ වඩා ගන්න උද්වේගයක් තියෙනවා. ගොපලු ළමයෙක් විදිහට හරක් පට්ටියක් අරගෙන මේ හරකුණ්ඩ වතුර දෙන්න මේ ගං ඉවුරට ඇවිල්ලා හරක් වතුර බොන අතරේ මේ පොඩි කොල්ලා වැලි ටිකක් එකතු කරලා මේ සෑයවල් හදන්නේ මෙහෙමනේ කියලා ඒ ළමයා මොකද කරන්නේ? වැලි වලින් පොඩි සෑයක් හදලා ඒකට කිනිහිරියා මල් පූජා කරලා ඒව පරවේවි කියලා හිතාගෙන තවත් ලොකු කොළ වලින් වහලා ගව පට්ටි අරගෙන ගිහින් තියෙනවා. ගෞතම බුදුරජාණන් වහන්සේව මුණ ගැහුණෙත් නැහැ. ගෞතම බුදුරජාණන් වහන්සේව මුණ ගැහින්න අම්මා ගිහින් තිබ්බා. එයාගේ අම්මා, ඒ කියන්නේ පස්සේ ජීවිතේ. ඒතර ඒ අම්මව දැක්කාම අම්මා බුදුරජාණන්සිට වන්දනා කරලා එයාට හිතුණා අනේ ආයි කවදාවත් බුදුරජාණන්සේ දකින්න එන්න පුළුවන් වේද දන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මම යමක් කරන්න ඕන. මොකද්ද මම කරන්න ඕන? බුදුරජාණන් වහන්සේව සිහිවෙන්න මේ භාගතුන් වහන්සේ වැඩ ඉන්න තැනක පත්‍රයක් ගෙනියන්න ඕන කියලා මේ එවෙනකොට ආනන්ද බෝධි රෝපණය කරලා තිනවා. එකෙන් කොලයක් අරගෙන ඒකට අපි කියන්නේ කපටික ධාතුන් වහන්සේ කියලා. බෝධීන් වහන්සේගේ කොළයක් අරගෙන පොත්තක කොටසකුත් එක්ක අරගෙන පොතු කෑලි හිම ගැලවිලා වැටෙන්න පුළුවන් ඒ කොටසකුත් අරගෙන රේණු ටිකකුත් අරගෙන රත්තරම් පොඩි කරඬුවකට ඒගොල්ලන්ගේ කන කර ආභරණ ඔක්කොම විකුණලා පොඩි කරඬුවක් හදලා ඒ කරඬුවට දාලා බුදුරජාණන් සිහි කර කර වැඳලා තියෙනවා. ඒ කාලේ අවුරුදු 7ක් 8ක් වෙනකොට මේ පුංචි ළමයා මේ කරඬුව දිහා බලාගෙන ඉන්නකොට පෙර කුසලතාවේ මතක් වුණා කියනවා. ඒ කරඬුව දිහා බලාගෙන තමයි අරහත් වේකනා ගිහින් තියෙන්නේ. එහෙනම් මතක තියාගන්න මේ පුද පූජා කියන්නේ මඟඵල නිවන් අවබෝධය කරා යන කෙනෙකුට උදව්වක්. ඒ උදව්ව හොඳට මතක තියාගෙන තමයි වන්දනා කරන්න ඕන. ඒ උපකාරය හොඳට සිහි කර කර තමයි වඳින්න ඕන. ඒතර එහෙම වන්දනා කරන කෙනෙකුට මඟඵල තියෙනවා මේ අවබෝධය තුළින්. බලන්න මේ මේ සෑරදුන් වහන්සේගේ ආකෘතියට වැඳපත් මහ විශාල යහපතක්. ඒ නිසා පින්වත්නි හිත පහදවා ගන්න. ඒතර මේ භාග්‍යතුන් වහන්සේගේ ද්‍රෝණියක් ධාතුන් වහන්සේල වැඩ ඉන්න මේ ලංකාවේ පුණ්‍ය භූමියේ ඒ ද්‍රෝණියක් ධාතුන් වහන්සේල වැඩ ඉන්න මහසෑය පවා හිතට නගා ගන්න. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ ලංකාවේ විහිදී පැතිරී පවතින ධාතුන් වහන්සේලා සිහියට නගා ගන්න. අතීත මහරහතන් වහන්සේලා කරපු මේ ධාතුන් වහන්සේලා උදෙසා කරපු පුද පූජා සිහියට නගා ගන්න. එතකොට ඒක ඇතුලේ පිනගෙන විතරක් හිතන්න එපා. නිවන් අවබෝධයේ පිණිස මේ කුසලයේ උදව් වෙන්න කියලා හිතන්න. මොකද මේ සෑය ආකෘතිය පවා ගන්නී ලෝකෝත්තර අර්ථේ. සෑයි හැඩේ පවා ගන්න ලෝකෝත්තර අර්ථයෙන් බලන්න සෑයි පටන් ගන්න තැන ලොකු පාදමකින් පටන් ගන්නේ. කෙලිස් ගොඩාක් තියෙන කෙනෙක් කොත වගේ ඊටාම සියුම් තැනකින් කතාව ඉවර වෙනවා වගේ විශාල කෙලිස් තියෙන කෙනෙක් ක්‍රමානුකූලව ක්‍රමානුකූලව කෙලිස්ගුන්ගේ නිරෝධය කරා යන රටාව තියෙන්නේ. ඒ පාදම හරියට පින්නත් නී ශ්‍රද්ධාව වගේ. ශ්‍රද්ධාව නැත්තම් මුකුත් කරන්න බෑනේ. මේ සෑය දිහා බලාගෙන යම් කෙනෙක් පාදම කියන්නේ ශ්‍රද්ධාව නේද? කෝ මගේ ශ්‍රද්ධාව කියලා හෙව්වොත් එයා තුළ අවබෝධය පේන්නේ. දැන් බලන්න මේ පාදමින් පස්සේ මතුවෙන පේසාවලු තුනක්. ඒ ශ්‍රද්ධාව තියෙන කෙනා භාග්‍යවතුන් වහන්සේ තමයි ගුණ වශයෙන් දරන්නේ. ධර්මයේ තමයි ගුණ වශයෙන් දරන්නේ. සංඝයා තමයි ගුණ වශයෙන් දරන්නේ. ඒක සිහි කරන්න තමයි පේසාවලු තුනක් තියෙන්නේ. එතකොට රුවන්වැලි සෑය ගැන කියද්දි පාදම නව වතාවක් ගිලා බැස්සා කියනවා. එතන ඒක ඇතුලේ අපිට ශ්‍රද්ධාව පදනම් කරගෙන ඒ පුද්ගලයා තුල අර ගොඩනැගෙන්න පුළුවන් විදිහින් ඒ පුද්ගලයා තුල ගොඩනැගෙන විදර්ශනාත්මක අර නවමහා විදර්ශනාවේ ආකෘතිය සම්බන්ධ අදහසක් රහතන් වහන්සේලා මිනිසුන්ට දෙන්න උත්සාහ කරලා තියෙනවා. එතකොට මේ වගේ ගැඹුරක් තියෙනවා මේ හැම එකම. ඊට පස්සේ බලන්නකෝ බුදුරජාණන් ශ්‍රද්ධාවේ පිහිටියාට පස්සේ තිසරණීය ස්ථාවර වෙනකොට ඊළඟට අහුවෙන්නේ ගර්භය. ඒ ගර්භය තමයි තා විශේෂ කොටස. ඒක ඇතුලේ තියෙන්නේ නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයේ අර්ථය. එක එක විදියට ධර්මාර්ථය දිනු කරගෙන මඟඵල අවබෝධය කරා යන ශ්‍රාවකයාගේ උද්වේගය තියෙන්නේ. එතනින් පස්සේ මතුවෙන්නේ මොකද්ද? එතනින් පස්සේ මතුවෙන්නේ පින්වත්නි හතරැස් කොටුව, දේවතා කොටුව. ඒක ඇතුලේ ආර්ය සත්‍ය පිළිබඳ අර්ථය අර නවලෝක මේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය තුළ පැහැදිලි වෙන බෝධිපාක්ෂික ධර්ම දිනු කළොත් අවම යහපත දේවතා කොටුව. ඒ බෝධිපාක්ෂික ධර්ම දිනු කරන කෙනාට අවම යහපත තමයි සුගතිය.
ඊට පස්සේ හතරැස් කොටුවෙන් කියන්නේ ආර්ය සත්‍ය අවබෝධය. අවම යහපත දේවතා කොටුව සුගතිය. උපරිම යහපත මඟඵල. චතුරාර්ය සත්‍යයේ පූර්ණ අවබෝධය. එතනින් පස්සේ චතුරාර්ය සත්‍ය අවබෝධය දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍යට එනකොට ඒ ආපු ශ්‍රාවකයා ඒ චතුරාර්ය සත්‍ය තමන් තුළින් දකින්න පටන් ගත්තොත් ඒ තමන් තුළින් දකින කෙනාට ඊළඟට මුණ ගැහින්නේ මොකද්ද? ඊළඟට මුණ ගැහින්නේ යන් කවර දෙයක්වත් නෙමෙයි පින්වත්නි. ඊළඟට මුණ ගැහින්නේ සෝතාපන්න මඟ ඵලය. තකදා ඒක නිසා තමයි කොත් කැරල්ලක් ගැන කියන්නේ නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය ගැන කියන්නේ. සම්පූර්ණ කෙලෙස් නිරුද්ධ කරලා චිත්ත විමුක්තියත් පඤ්ඤා විමුක්තියත් සාක්ෂාත් කරපු නිකෙලෙස් රහතන් වහන්සේ සම්බන්ධව කියන්න තමයි කොත් වහන්සේ තුළ පවතින ආනුභාවය කියන්නේ. හැබැයි කොතටත් අකුණු සන්නායක හයි කරලා තියෙනවා. ඒක අදත් එහෙමයි, ඒ කාලෙත් එහෙමයි. අනුරාධපුර යුගයේ හදපු මේ අනුරාධපුර යුගයේ තිබුණු විශාල ප්‍රමාණයක් අපිට දකින්න ලැබෙනවා අකුණු සන්නායක ගල් කලුණු වලින් හදපු. ඒතරි කොතටත් අකුණු සන්නායකයක් හදන්න උනේ ඇයි? සතර මහා ධාතු කොහෙ තිබ්බත් කිපෙනවා. ඇතුළෙ තිබ්බත් කිපෙනවා. දැන් කෙනෙක් කියන්න පුළුවන් මේ සෑයක ආනුභාවයක් තියදී මොකටද මේ අකුණු සන්නායක හයි කරන්න කියලා. සෑයකට අකුණු සන්නායක හයි කරන්නේ සතර මහා ධාතු අභ්‍යන්තරෙත් කිපෙනවා, බාහිරත් කිපෙනවා. බුදුහුණත් සතර මහා ධාතු කිපෙන එක නවත්තන්න බෑ. එහෙනම් සෑයක ගඩොල් වල සතර මහා ධාතු කිපෙන එක කොහොමත් නවත්තන්න බෑ. සතර මහා ධාතු කොතන තිබ්බත් කිපෙන නිසා තමයි රුවන්වැලි සෑයටත් අකුණු සන්නායකයක් හයි කරන්න වෙලා තියෙන්නේ. ඒක කනස්සල්ලට හේතුවක් නෙමෙයි. අපගේ භාග්‍යවතුන් වහන්සේගේ තුලත් අභ්‍යන්තර සතර මහා ධාතු කිපුණා නම් රුවන්වැලි සෑය ගැන මොන කතාවද? බුදුරජාණන් වහන්සේගේ අභ්‍යන්තර සතර මහා ධාතු කිපුණ නිසානේ බුදුරජාණන් වහන්සේ ආනන්දහාරුණ්ඩ කියන්නේ, ආනන්ද මේ කය ගොඩාක් දුර්වල වෙලා ආනන්ද හරියට නැවත ප්‍රතිසංස්කරණය කර කර කරත්තයක් පවත්වනවා වගේ ආනන්ද මේ අරහත්ඵල සමාපත්තියෙන් තමයි මේ කය පවත්වන්නේ ආනන්ද, නැත්තම් මේ වෙනකොට දිරාගිපු කරත්තයක් වගේ දුර්වල වෙලා මේ කය තියෙන. ඇයි? අභ්‍යන්තර සතර මහා ධාතුව අරහත්ත්වේ කරා ගියත් සම්මා සම්බුද්ධ වුණත් කිපෙනවා, ඒක නවත්තන්න බෑ. ඒ නිසා මේ ආර්ය මාර්ගයේ ඇතුලේ අපි කොච්චර ශක්තිමත් වුණත් මේ රූපය අනිත්‍ය වෙලා යන එක නවත්තන්න බෑ. ඒක ඇතුලේ කතාව හරිය ලස්සනට සෑයක් ඇතුලේ තියෙනවා. ඒ බඳු සෑයකට යම් කෙනෙක් පුද පූජා පැවැත්වුවොත් ඒක හරියට දෙවියොත් ප්‍රීති වෙන දෙයක්, මිනිසුත් ප්‍රීති වෙන දෙයක්. ඒ ඔස්සේ ඇති වෙන ශ්‍රද්ධා සිත ඔබ අවබෝධය කරා එකතු කරනවා. ඒ නිසා ඒ භාග්‍යවතුන් වහන්සේගේ මේ සෑයක් සිහි කර කර වඳිනකොට අනිත්‍ය වී ගිය තථාගතයන් වහන්සේම දකින්න පින්වත්නි, බුදුරජාණන් වහන්සේම දකින්න දක්ෂ වෙන්න පින්වත්නි. ඒ අවබෝධය නැතුව ජීවිතේ අතාරින්නපා. හොඳට බුදුරජාණන් වහන්සේ දකින්න පින්වත්නි, මේ සෑය තුළ භාග්‍යවතුන් වහන්සේගේ රූපකාය අනිත්‍ය වෙලා ගිය ආකාරය දකින්න. අද භාග්‍යවතුන් වහන්සේ වැඩ නොසිටියත් උන්වහන්සේව සිහි කර කර වඳින්න පුළුවන් විදිහට මේ බුද්ධ ශාසනයේ සෑය ඇතුළේ විකාශනය වෙච්ච ධාතුන් වහන්සේලා තුළ දකින්න පින්වත්නි. ඒ නිසා ඔබ හැම දිනාටම මේ උතුම් සෑය වන්දනාව තුළින් රැස්වන්නා වූ ආනිසංස මඟඵල නිවන් අවබෝධයේ පිණිස උපකාර වේවා. අපි දෙවියන්ටද සද්ධාවෙන් මතක් කරමු මේ සෑය වන්දනා කරන්න පැමිණෙන හැටියට. දෙව්මිනිසුන්ගේ අසහාය ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා වන්දනා කරන්නට මේ භූමියේ ඉතා විශේෂ අවධානයක් තියෙන සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ ප්‍රදාන පරිවාර අවශේෂ සියලු දෙවිවරු සත් දෙවිඳුන් ප්‍රදාන දිව්‍ය විමාන පිටින් මේ වන්දනාවට පැමිණිත්වා. මේ විදිහට කියන්න, අහසේ සිටින දෙවිවරුන් වඩින්ටයි මුහුදේ නා රජවරුන් වඩින්ටයි සතරවරම් දෙව් පුතුන් වඩින්ටයි පින් රැස් වෙන මහා සෑය වඳින්ටයි සාදු සාදු මහා සෑය වඳින්ටයි සාදු සාදු මහා සෑය වඳින්ටයි
ගෞතම මුනි දුගේ සෑය වඳින්නේ නිම් නැති පිං ඵල රැස් කරගන්නේ මව්විලසට තුන් සරණ ලැබෙන්නේ සාදු සාදු මහා සෑය වඳින්නේ සාදු සාදු මහා සෑය වඳින්නේ සාදු සාදු මහා සෑය වඳින්නේ ඒ අපගේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පිළියෙල කරගත්තා වූ මේ සියලුම පූජාවන් මේ මහසෑනඳුන් වහන්සේටද පූජා කරනවා පූජා වේවා. පුන් කලසේ ඇති නෙළුම් පිපෙනවා. රන් මල් ලෙස මල් මාලා ගෙතෙනවා. පින්වරු සාවක් ලොවට වහිනවා සාදු සාදු අපි සෑය පුදනවා රැව් දෙන වීණා හඬ පැතිරෙන්නේ මල් වරුසා අහසින් වැගිරෙන්නේ ගෞතම මුනි දුගේ ධාතු පුදන්නේ සක් දෙවි දුන් මහා සෑය පුදන්නේ සාදු සාදු අපි සෑය පුදන්නේ නාවිමනින් කඩු පුල්ද ගෙනෙන්නේ නාපිරිවර බුදු ගුණයි ගයන්නේ නාමිනවියෝ සොඳ සඳුන් පුදන්නේ නාරජවරු මහා සෑය පුදන්නේ නිතර සැපත දෙන සසුන දිලෙන්නේ සතර අපායේ දොරටු වැසෙන්නේ නතර නොවී පින් ඵල රැස්වන්නේ සතර වරම් දෙවි සෑය පුදන්නේ සාදු සාදු මහා සෑය පුදන්නේ සාදු සාදු මහා සෑය පුදන්නේ සුදු රැස් ඇති කොත් කැරලි දිලෙනවා සිලුමින මුදුනේ රැස් විහිදෙනවා පලිඟු බුබුලසේ සෑය දිලෙනවා සාදු සාදු අපි සෑය පුදනවා සාදු සාදු අපි සෑය පුදනවා පින් රැස් කෙරුමට අප හැම ඉන්නේ
ගෞතම මුනි දුගේ සෑය පුදන්නේ රැස්වෙන දෙව් පිරිසත් සමගින්නේ සාදු සාදු අපි සෑය පුදන්නේ හේ විසි නද දෙන දළදා මැඳුරේ සූවිසි තිසරණ ගුණ කඳ පැතිරේ ලෝවැසි දනයේ ගුණ මත වැතිරේ සාදු සාදු සම්බුදු ගුණ පැතිරේ සාදු සාදු සම්බුදු ගුණ පැතිරේ පුන් කලසේ ඇති නිලුම් පිපෙනවා රන් මල් ලෙස මල් මාලා ගෙතෙනවා පින්වරු සාවක් ලොවට වහිනවා රහසක් නැති බුදු සසුන දිලෙනවා සිනිදු සුමුදු බුදු ගුණ සිහිවන්නේ පිනිබිඳු සේ සිසිලයි සැලසෙන්නේ මුනිදුට සිහිලැල් පැන් පුදමින්නේ පාකර අපි සෑය පුදන්නේ සාදු සාදු අපි සෑය පුදන්නේ සුරන් බඹුන් මහා සෑය වඳින්නේ සරින් මුනිදු ගුණ අපි සිහිවන්නේ බලන් රුසිරුරුව සෑබබලන්නේ ගිලන් පසින් මහා සෑය පුදන්නේ සාදු සාදු මහා සෑය පුදන්නේ පරසතු මල්ගෙන සෑය පුදන්නේ නිලුම් මලින් වට සුවඳ කරන්නේ දැල්වෙන පහනින් නිලිය සදන්නේ සාදු සාදු අපි සෑය පුදන්නේ විහිදෙන සුවඳින් සෑය පුදන්නේ මිහිරි ගිලන් පස අපි පුද දෙන්නේ සිහිකොට බුදු ගුණ සෑය වඳින්නේ සාදු සාදු අපි සෑය පුදන්නේ සාදු සාදු අපි සෑය පුදන්නේ සාදු සාදු අපි සෑය පුදන්නේ ගිමන් හරින පර සතු සෙවනක්සේ
සමන් පිච්ච මල් විසිරුණු විලසේ සමන්ගිරෙන් එන සුවඳක් විලසේ සමන්ගිරෙන් එන සුවඳක් විලසේ සමන් සුරිඳු සෑනම දී සිත්සේ සමන් සුරිඳු සෑනම දී සිත්සේ සෑය වඳින වෙට පිරිස තුටින්නේ තේවා හඬ අහසින් ගෙන ඉන්නේ මේ සෑයේ මුඳුනට වඩිමින්නේ තේවාවෙන් අපි සෑය පුදන්නේ මලුත් නිලාගෙන අහසින් ඉන්නේ සිලුත් රැගෙන වෙසඟේ සිරිමින්නේ සලුත් පුදාගෙන අපි සතුටින්නේ චීවරගෙන මහා සෑය පුදන්නේ සාදු සාදු අපි සෑය පුදන්නේ සාදු සාදු අපි සෑය පුදන්නේ සාදු සාදු අපි සෑය පුදන්නේ සිල් රකිනා සංගරුවන රැකේවා පිල් බෙදනා මිස දිටු දුරු වේවා කල් නොයවා බුදු පිහිට ලැබේවා සම්මා සම්බුදු පිහිට ලැබේවා සම්මා සම්බුදු පිහිට ලැබේවා සම්මා සම්බුදු පිහිට ලැබේවා සාදු 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 පින්වත්නි ඒ අපගේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා විසිරි පැතිරි පවතින ලංකාදීපේ පුරාම වැඩ සිටින උතුම් පූජනීය මහසෑන දුන් වහන්සේලාට අප හැම දිනාගේම නමස්කාරය වේවා. ඒ වගේම මේ සියලුම පුද පූජාවන් ස්වර්ණමාලි මහසෑන දුන් වහන්සේ ප්‍රදාන පරිවාර අවශේෂ සෑන දුන් වහන්සේලාට පූජා කරනවා. මේ මොහොතේ අදිෂ්ඨානය කොට පූජා කරනවා. පූජා වේවා. මේ ගෞතම බුදුසසුනේ යම්තාක් සෑයකට ධාතුන් වහන්සේ නමකට මලක් පූජා කරන අවසාන ශ්‍රාවකයා වැඩ ඉන්නවද? ඒ තාක් කාලයක් ධාතුන් වහන්සේලා පිරිනිවන් පාන්නේ ධාතු පරිනිර්වාණයට පත් වෙන්නේ කියන්නේ බොහෝ කාලයක් බුද්ධ ශාසනය සුරක්ෂිතව පවතිනවා කියන එකයි. ඒ නිසා අපි අදිෂ්ඨාන කරමු මේ සෑය උදෙසා කළා වූ සියලුම පූජාවන්ගේ අනුභවයෙන් බොහෝ කාලයක් මේ ධාතුන් වහන්සේලා ලෝකේ පුරා විහිදී දෙව් බඹුන්ගේ වන්දනා මැද වැඩ සිටීවා. මේ විදිහට අපි අදිෂ්ඨාන කරමු. ගෞතම මුනි දුගේ සරණ ලබාගෙන
සසරින් නිතරට හිමිවරුනේ පවසාල නුමෙන තුන් ලොව සැනසුම සම්මා සම්බුදු ගුණවරුනේ ගෞතම මුනිදුගේ සෑය වඳින්නට දෙව් මිනිසුන් හැම සිත් හැරුණේ වඩිනු මැනවි හිමිවරුනේ මෙබිමට දැනෙන ලෙසට බුදු ගුණ වරුණේ ගෞතම මුනිදුගේ ධාතු පුදන්නට දෙව් මිනිසුන් හැම සිත් හැරුණේ වඩිනු මැනවි හිමිවරුනේ මෙබිමට දැනෙන ලෙසට බුදු ගුණ වරුණේ දැනෙන ලෙසට බුදු ගුණ වරුණේ සාදු සාදු සා. හොඳයි පින්වත්නි, මම මට මතකයි කිරිහාර පාත්‍ර විශාල ප්‍රමාණයක් එකතු කරලා නෙළුමල් දෝලා 54ක් සකස් කරලා හඳුන් කූරු වෙනම හදලා හඳුන් කූරු. ඊට පස්සේ කිරිහාර වෙනුවෙන් පාත්‍රය ඉඳලා වෙනම සකස් කරලා දහස්පිටියා මල් අක්කර ගානක් ගම්පොළ වගා කරලා පොල් ගෙඩි 12,000කින් ගාල් තෙල් හිඳලා ඊට පස්සේ පස්සර වී ඒ වෙනුවෙන් වී වගා කරලා ඖෂධ 108ක් මුල් කාලෙම ගහේ ගහයි අවුරුදු ගාණක් සාත්තු කරලා අවුරුද්දක් විතර ඒ ගහට වන්දනා කරලා ඒ ගහේ මුල ගත්තත් හොඳට පස් ටික පාදලා ගහටත් වන්දනා කරලා පොත්තක් ගන්නකොට ගහටත් වන්දනා කරලා බොහොම හොඳට අරගෙන ඒවා වේලලා කෙලෙස් සහිත කිසිම සත්‍යයකට ඉඳුල් කරන්න නොදී මට මතකයි විශාල පූජාවක් කළා. දැන් අවුරුදු ගාණකට කලින් එළි වෙනකන් මේ වගේ පූජාවක්. ඒ පූජාව කරලා ඉවර වෙලා ටික කාලෙකින් පස්සේ මං හිතාගත්තා දැන් ඉතින් පූජා කරන්න ඕනේ නැහැ කියලා. මා අවුරුද්දකට පූජාවල් විතරක් අපිට විශාල ආරාධනා එනවා. මං එකම පූජාවක්වත් බාරගන්නේ නැහැ. ඒකට ගොඩාක් දක්ෂ ස්වාමීන් වහන්සේලා ඉන්නවා. හැබැයි මේ අපේ කල්යාණ මිත්‍ර සුරංග මහත්තයාගේ මේ පූජාවට අනේ අපි දැන් පූජා කරන්නේ නැණි කියලාවත් කියන්නේ නැහැ. මොකද එච්චර සත්පුරුෂෝ තමයි මේ පින්කම කරන්නේ. මොකද අවුරුදු ගාණක් මේ පූජාවට සම්බන්ධ වෙලා තියෙනවා. මම වැඩ ඉන්න ආරාමයකවත් මම පූජාවක් කරන්නේ නැහැ. එහෙමවත් කරන්නේ නැහැ. හැබැයි මේ මහත්තයාගේ පූජාවට අපේ මේ සුරංග මහත්තයා, ඒ තාත්තලා, අම්මලා, එතුමාගේ බිරිඳ, විශේෂයෙන්ම සහෝදරිය හරිම සත්පුරුෂයි. ඒ සත්පුරුෂකම සලකාගෙන තමයි අපි මේ අවස්ථාව වැඩම කළේ. මොකද මේ දමාසයකට තියෙන දේශනාවත් අපිට කරන්න වෙලාවක් නැතිකොට පූජාවක් කෙසේවත් කරගන්න අවකාශයක් නැහැ. නමුත් මේ සුරංග මහත්තයාගේ තියෙන බරපතල ආයාචනයට, ඇත්තටම ආයාචනා කිරීමක්, ඉතාම කරුණාවෙන් මේ අපහසුතාවයට පත් නොවන ආකාරයට තමයි කතා කරන්න පවා. දැන් කතා කරන්න බෑ කිව්වොත් ආය කියන වෙලාවට ගන්නවා. ඒ වෙලාවෙත් දැක්කොත් ආය ඊළඟ දවසේ ගන්න. ඒ වෙලාවෙත් දැක්ක මේ දේශනාව මේ කටයුතු කරගන්න තාක්කල් කිසිම කැළඹිල්ලක් නැතුව මේ උතුම් පින්කමට එතුමන් සැලසුම් කරනවා. ඒ සැලසුමට කරන උපහාරයක් ගෞරවයක් හැටියටයි අපි මේ පූජාවට වැඩම කළේ. ඒ වගේම දක්ෂ කෙනෙක්, ව්‍යවසායකයෙක් විතරක් නෙමෙයි, Tamangeema සිත දකින්න පවා දක්ෂ කෙනෙක්. දැන් මට මතකයි මේ ළඟදි දවසකමට කතා කළා. දැන් මාස ගානකට කලින් ඉතින් කතා කරලා කිව්වා මේ අනේ මට මේ ප්‍රශ්නයක් තියෙනවා අපේ හාඳුරුනේ. මේ මොකද්ද ප්‍රශ්නය?
මගේ හිත ටිකක් මේ දවස්වල බොහොම කලබලකාරී නොසන්සුන් කේන්ති යනවා එහෙම කියලා කිව්වා. එතකොට දැන් මම මේකට මොකද කරන්න කියලා මට මේ හිතා ගන්න බැහැ. මට මේ ගෙදරත් කේන්ති යනවා. ඒක මට සමහර මේ කවුරුවත් දන්නේ නැතුව ඇති. කතාවල මට කේන්ති යනවා ටිකක් කියලා. මං දැක්ක ඉතාම දක්ෂ කෙනෙක්. හේතුව Tamange ව්‍යාපාදසිත උපදිනකොට ව්‍යාපාදේ ව්‍යාපාදේ හැටියට දකින්න. සමහර ඉතින් ගෙවල් වල වැඩ කරද්දී ආයතන වල වැඩ කරද්දී ඉතින් මේ දැන් අද කාලේ හැටියට එහෙම බොහෝම මිනිසුන්ව ශික්ෂණයට පත් කරන්න වෙන්නේ ගොරෝසු විදියට. ඉතින් මේ කාලේ මේ හැමෝගෙම සිත්වල කෙලෙසුන්ගේ උද්වේගය වැඩි. ඉතින් මේ ආයතන වල පිටිස එකතු කරලා වැඩ කරන අයනේ ගෙවල් වල වුණත් කනස්සල්ල වචන හුවමාරුකම් ඇති වෙනවා. අදත් එහෙම ගෙදර නැහැ කියලා මම කියන්නේ එහෙම ඕනේ හැමෝගෙම ජීවිත ඇතුළේ එහෙම තියෙනවා. නමුත් ඒ දක්ෂකම බලන්න. අනේ මට පොඩි උපකාරයක් කරන්න. මොකද්ද? මේ දවස්වල මට හරියට ව්‍යාපාදේ හට ගන්නවා, කේන්ති යනවා. ඉතින් මට හරි නොසන්සුන්කමක් ඇති වෙනවා. ගෙදර අයත් එක්කත් මට එච්චර රුස්සන්නේ නැති වෙනවා. ඔෆිස් වැඩ කරන අයත් එක්කත් නෑ. ඉතින් මට මේක දැන් බලන්න මේ දක්ෂකම. Taman දැන් බුදුරජාණන්සේ වදාළේ කොහොමද? බුදුරජාණන්සේ වදාළේ ඒ පුද්ගලයා තුළ දේශසිත උපදිනකොට දේශසිත උපදිච්ච බව දකින්න කියනවා. ඒක කුසලයේ කියනවා. ඒ හැකියාව ගොඩාක් දෙනකොට නෑ. ගොඩාක් දෙනෙක් කරන්නේ ව්‍යාපාදේ ඇති වෙනකොට නෑ නෑ ඔයා ඔහොම කරපු නිසා මට කේන්ති ගියේ. නැත්තම් මං කේන්ති ගන්නෑ කියලා එයාට ව්‍යාපාදේ ඇති වෙන්න අදාළ හේතු ටික අනිත් පැත්තටම තල්ලු කරලා දාලා එයා හිමීට ඇඟායින් කරගන්නවා. ඒක අදක්ෂකමක්. දක්ෂකම මොකද්ද? දේශසිත උපදිනකොට දේශසිත උපන්නා කියලා දකින්න. එහෙම ශ්‍රාවකයෙකුට විතරයි මඟපල කරා යන්න පුළුවන්. සරාගං මා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. චිත්තනුපස්සනා හිමිනේ කියන්නේ සරාගි සිත ඉපදුනාට කමක් නැහැ මහණෙනි. හැබැයි සරාගි සිත ඉපදිච්ච බව දැනගන්න එක නම් නවත්තන්න එපා. ඒතර රාගසිත මඩින්න තියෙන රාගසිත උපන් බව දැන ගැනීමෙන් විතරයි. දැන් මේ මහත්තයා කියපු කතාව අපිට කවුරුත් තරුණියෝ කියන්නේ නැති එක. එතකොට මට මේ අපේ සුරංග මහත්තයා කතා කරනකොට ඔළුවට ආවේ අර අදහස තමයි. බලන්න කොච්චර දක්ෂකමක්ද කියලා. එතකොට ඒක මගේ ඔළුවේ හරියට නැදිලා තියෙනවා. ගොඩාක් දෙනෙක් කෙලෙස් ටික සාධාරණීකරණය කරනවා. ඇයි ඔයා ඔහොම කියලා ඇහුවා? මෙහෙම උනේ මෙහෙම නිසා කියලා එළියේ හේතුත් පෙන්නනවා, එළියේ පුද්ගලියුත් පෙන්නනවා. එහෙම කෙනෙක් නෙමෙයි. දැනුත් ඉතින් අවබෝධය කරා නොගිය නිසා පොඩි පොඩි හැලහැප්පිලි තියෙන්න පුළුවන්. ඒ තියෙන බව දැනගන්න එක දක්ෂකම. ඒ දක්ෂකම ඉන්නේ ඥාහණයට. දැන් බලන්න මේ විශාල මුදල් වියදම් කරලා මේ පින්කම කරන්නේ අතිශයින්ම ගෞතම බුදුරජාණන්සේගේ බුද්ධ ශාසනය කෙරෙහි සිත් පිහිටවාගෙන. ඒ නිසා මේ මහත්යාගේ මේ පින්කමට අපි බොහොම ශ්‍රද්ධාවෙන් වැඩම කළේ. මේ ස්වාමීන් වහන්සේලාත් එහෙමයි බොහොම කල්යාණ මිත්‍ර විශාල ස්වාමීන් වහන්සේලා පිරිසක් මේ මහත්යා එක්ක හිතයි ජීව ඉන්නෝ. ඒ වගේම මේ IP ගුණරත්න ඒ තාත්තා හරි සත්පුරුෂෙක්, බොහොම සංසුන්ව හොඳට සිහිනුවණින් ලෝකයට ප්‍රතිචාර දක්වන කෙනෙක්. සුසිලාවති මෑණියනුත් හරි සත්පුරුෂ කෙනෙක්. පුෂ්පා ජයමාලි බිරිඳ අපේ සුරංග මහත්තයට හරියට උපකාරාර්ථයෙන් අනුග්‍රහ කරනවා. ඒ වගේම මේ පුංචි පුතාටත් අපි ආශිර්වාද කරනවා. ඒ වගේම ඒ සමන්තිකා සහෝදරිය තුමිය මේ බොහෝ පිරිසකට යහපතක් කරන්නට කැප වෙන කෙනෙක්. පටු අරමුණු නැතුව. එතකොට මේ යම්කිසි ආකාරයක ආශිර්වාදයක් ප්‍රාර්ථනා කරන්න පුළුවන් තරම් ආධ්‍යාත්මික පුණ්‍ය බලයක් තියෙන කෙනෙක්. එතුමිට හරියට උපකාර කරගෙන ඉන්න කෙනෙක්. ඉතින් ඒ උපකාරාර්ථය ඇතුලේ විශාල වශයෙන් ජීවිතේ පින් කරගන්න අය. ඉතින් මං හිතන්නේ එහෙම පිනට බර වෙලා අත්වැල් අල්ලගෙන ඉන්නේ සසර කුසලතාවයකට. ඒ නිසා අපේ සුරංග රුවන් ගුණරත්න මහත්තයාගේ අද ජන්මදිනය අපි හැමදාම රැස් කරන්නා වූ ධර්ම දානමය කුසල්ද සුරංග රුවන් ගුණරත්න අපේ කල්යාණ මිත්‍රයාට අපි අනුමෝදනා කරනවා. මේ උතුම් කුසල් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ ජන්මදින සැමරුම් මේ මහානීය පින්කම හේතුපකාර වේවා කියලා අදිෂ්ඨාන කරනවා. එවගේම එතුමා බොහොම දක්ෂ ව්‍යවසායකයෙක්. එතුමන්ගේ වෘත්තීය කටයුතු, ආයතනික කටයුතු,
එවගේම ව්‍යාපාර කටයුතු සරුවප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්නට මේ කුසල් අනුබලයක් වේවා. සියලු ආකාරයෙන් යහපත සිත ශාන්තිය වේවා. උතුම් මඟඵල නිවන් අවබෝධයේ පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒත් එක්කම අපේ බොහොම කල්යාණ මිත්‍ර මේ වැඩම කොට වදාළ මහා සංඝරත්නේ මේ අපේ සුරංග මහත්තයාට ලොකු ලාභයක්. මේ පඬිතාමඳුරු හරි සත්පුරුෂයන් වහන්සේලා, සත්පුරුෂ හරි අඩුයි. ඉතින් මේ සංඝයාතර පව අසත්පුරුෂකම වැඩි. ඒක ධර්මතාවයක්. අපි අපහදින්ට හොඳ නැහැ. ස්වාමීන් වහන්සේලා අතර පවා මේ අසත්පුරුෂකම් එනවා. ඒක අපි කවදාවත් සාසනික කඩාවැටීමක් විදිහට දකින්න හොඳ නැහැ. ඒක ධර්මතාවයක්. කෙලෙස් බහුල වෙනකොට ඇතින්. නමුත් මේ ස්වාමීන් වහන්සේලා හරි සත්පුරුෂයි. දැන් මේ වටිනා පහ අපේ දේවානන්ද හාමුදුරුව මේ කොහේ හරි අපි වැඩියොත් එහෙම වැඩ ඔක්කොම අත්හැරලා එන බොහොම වැඩිහිටි සන්නාස නමක්. අපිට වඩා බොහොම පරිණත අත්දැකීම් සහිත, උගත්කම් සහිත පෙරදිණිය විශ්වවිද්‍යාලෙත් උගන්වපු අපේ පණ්ඩිත හාමුදුරුවෝ, ඒ වගේ මේ සත්පුරුෂ ස්වාමීන් වහන්සේලා ධර්මයට ඉතා අසීමිත ගෞරවයක් තියෙන අය. මේ සුරංග මහත්තයා හරි සතුටු වෙන්න උන මේ බඳු කල්යාණ මිත්‍රයෝ මේ ගෙවල් වලට එන එක ගැන. මේ සත්පුරුෂ ස්වාමීන් වහන්සේලා, ඒ වගේ මේ විහාරස්ථානය අර අපි ඉස්සල්ලා අනුශාසනාව කරපු හාමුදුරුවෝ නැදල මේ ඔය සුරංග මහත්තයාට හරි කරුණාවකින් ඉන්නේ වඩින්මනි. එතන මේ සවනහසලා හරි සත්පුරුෂ අය. මේ සත්පුරුෂ සංඝයාව ඇසුරු කරන්න ලැබෙන එක විශාල ලාභයක්. ඒක විශාල ලාභයක්, ස්වල්ප ලාභයක් නෙමෙයි. මේ කල්යාණ මිත්‍රයා හොයන එක මේ කාලේ කලුනික හොයනවටත් වඩා අමාරු වැඩක්. ඇයි? අසත්පුරුෂයා ඉන්නවා සත්පුරුෂයා වගේ, සත්පුරුෂයා ඉන්නවා අසත්පුරුෂයා වගේ හොයන්න බෑ. සමහර අසත්පුරුෂයන්ට රැවට ඇයි hina වෙන්නෙත් නෑ, වැඩි කතා කරන්නෙත් නෑ. සත්පුරුෂයන් මේ පිරිහිච්ච සමාජය ඇතුලේ අසත්පුරුෂයෝ හිතන්න පුළුවන් මේ මෙයා තමයි අසත්පුරුෂයා කියලා. මූණිච්චාවට hina වෙන්නෙත් නෑ, කතා කරන්නෙත් නෑ, ඇයි හොඳයි කම්පාන්නෙත් නෑ, හැඟෑලුම්කමුත් නෑ වැඩි. ඇයි අර පිරිහිච්ච සමාජය ඇතුලේ නින්නේ? එතකොට අර පිරිහිච්ච සමාජය අසත්පුරුෂය විදිහට සැලකුවේ සත්පුරුෂයාව. නමුත් ඔය සුරංග මහත්තයාට ලොකු ලාභයක් මේ සන්නහසෙලා. මේ වැඩම කොට සියලු දෙනා වහන්සේ ඔය මහත්තයාට ආශිර්වාද කරන්නට ආපු ගමනක් තියෙනවා. ඒ නිසා අපේ වටිනා පහ දේවානන්ද ස්වාමීන් වහන්සේ ප්‍රදාන මේ වැඩම කොට වදාළ සියලුම පූජනීය මහා සංඝරුවනට අපි මේ රැස් කරා වූ කුසල් චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතුපකාර වේවා. ඒ වගේම මේ සම්බන්ධුණු සියලුම දෙනා කල්යාණ මිත්‍ර ඥාතිවරු මේ ආපු හැමෝම පුංචි දරුවන්ගේ හිට මේ දෙහෝරාවක් විතර ඊටත් කලින් මේ සන්ධ්‍යාවේ ආපු ගමනක් තියෙන විවිධාචාර ධර්ම වත්පිළිවෙත් එක්කනේ මේ පින්කම කෙරුණේ. ඊට කලින් මේ සංඝයාට ගිලන්පස පූජාවක් සිද්ධ කළා. ඉතින් හැම තැනින්ම රැස්ුණේ මහ බරපතල කුසල සංස්කාර ටිකක් මේ අම්මට, තාත්තට, බිරිඳට, සුරංග මහත්තයට, අක්කට, මේ දරුවට හැමෝටමත් මෙතනට එකතුණු සියලුම දෙනාටත් මේ කුසල් උපකාර වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ කුසලානිසංස ධර්මයන් මෙතන රැස්ුණු හැම දිනාටම මාර්ගඵල නිවන් අවබෝධයේ පිණිස උපකාර වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒ වගේම මේ භූමිය විමානය කරගත්ත යම්තාක් දිව්‍ය පිරිසක් ඉන්නවා නම් ඒ සියලු දෙවියෝ මේ පින් අනුමෝදන්ව සතුටු වෙත්වා. සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ ප්‍රදාන මේ ගෞතම බුද්ධ ශාසනයේ බොහෝම ආදර ගෞරවයෙන් වන්දනා කරන්න පුළුවන් දෙවි කෙනෙක් තමයි සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ කියන්නේ. මේ ශ්‍රී සමන්පුරස් මේ සමන් දේවාල පරිශ්‍රවයක අපි ඉන්නේ. හේතුව තමයි අපගේ බුදුරජාණන් වහන්සේ කාටවත් නොදුන්න අග්‍ර අර්ථයක් තමයි සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේට ලබා දුන්නේ. තමන්ගේ තාත්තටවත් සිරිපා සටහන දීලා නැහැ වන්දනා කරන්න කියලා. නමුත් ඒ සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේට තමයි සිරිපා සටහන් වන්දනා කරන්න ලබා දෙන්නේ. මාලිගාවට කිඹුල් වතට වැඩි වෙලාවෙවත් හරි මං දැන් යනවා මාව සිහි කර කර වඳින්න කියලා තමන්ගේ සිරස පිරිබැඳලා කේස ධාතුන් අසල ලබා දීලා නැහැ. හැබැයි පළවෙනි මුල් කාලේ අපගේ සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේට තමයි කේස ධාතු ලබා දීලා. හේතුව මේ මහ පොළොවේ සෝතාපන්න උත්තමයන් වහන්සේ නමක්. ඒ බඳු සම්මාදිට්ඨික දෙවි කෙනෙක් අපේ අපිට වන්දනාමාන කරන්නට, අනුමෝදනා කරන්නට ලැබිච්ච එක මේ ගෞතම බුද්ධ ශාසනයේ අසිරියක් වින්නවත් නිය. ඒ නිසා මේ භාග්‍යවතුන් වහන්සේ විශේෂ අර්ථයක් දුන්න කෙනෙක් තමයි සුමන සමන් දෙවියෝ කියන්නේ. ඒත් මේ සත්පුරුෂ සිල් ගුණ ධර්ම රකින්න, පිළිවෙත් රකින්න සංඝයාට හරියට උදව් කරනවා.
උපකාරාර්ථයෙන් හරියට අනුග්‍රහ කරනවා. හොඳට පහන් දැල්වලා මල් පහන් පුදලා සුමන සමන් දෙවියන්ට කිව්වොත් මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒ දෙවියෝ හරියට උදව් කරනවා. ඒ වගේ මේ සුමන සමන් දෙවියන්ගේ සහෝදරියක් ඉන්නවා. එයත් හරියට උදව් කරනවා. ඒ හරියට උදව් කරනවා සංඝයාට විශේෂයෙන්. ওই කැලෑවල කුටිවල ඉන්න ස්වාමීන් වහන්සේලා මට කියලා තිනවා හරියට උදව් කරනවා මේ සමන් දෙවියන්ගේ සහෝදරියක් ඉන්නවා. ඒ හරියට සංඝයාට උපකාර කරනවා. කවුරු හරි ස්වාමීන් වහන්සේනමක් කිව්වොත් මේ කුටියක අඩුපාඩුවක් කියලා කොහෙන් හරි ඒක සකස් වෙන විදිහට හරියට ලස්සනට ඒ හේතුඵල ටික ගැලපිලා එනවා. ඒ වගේ මේ බුද්ධ ශාසනය කෙරෙහි අනුග්‍රහ කරන මේ බඳු උත්තම ගණි මේ දෙවි කෙනෙක්ගේ ආශිර්වාදේ ලබන ශ්‍රී නාමයෙන් පහස ලබන මෙබඳු පුණ්‍ය භූමියක මෙබඳු වන්දනාවක් මෙබඳු දේශනාවක් මෙබඳු අර්ථයක් පුරවන්ට හම්බුන එක ගැන ඔබත් මමත් අප දෙදෙනාම සතුටු වෙන්න ඕන. සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ ප්‍රදාන සියලුම පරිවාර සියලු දෙවියන්ට මේ කුසල් අනුමෝදනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. එතකොට මේ අදහස මිත්‍යා දෘෂ්ටික අදහසක් නොවෙන්නේ මගඵලලාභී උත්තමයන් වහන්සේ නමක් වෙනුවෙන් තමයි අපි මේ අදිෂ්ඨානය කරන්නේ. ඒත් එක්කම මේ පවුලේ නමින් මිය ගිහින් පින් අපේක්ෂාවෙන් ඥාති පිරිසක් ඉන්නවනේ. ඒ හැම දිනාටම අපේ සුරංග මහත්තයාගේ අම්මගේ තාත්තගේ අක්කගේ ඥාතිවරුන්ගේ හැම දිනාගේම නමින් මිය ගිය සියලුම ඥාතීන්ට අනුමෝදනා වේවා. ඒ අත්තන්ගේ භවගාමී ජීවිතේ සුවපත් කරගනිත්වා සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණසම මේ දෙහෝරාවකටත් වැඩි වෙලා රැස් කරගත්තා වූ ආනුභාව සම්පන්න කුසලය සියලු ඥාතීන්ට අනුමෝදනා වේවා. ඒත් එක්කම මේ පිනතුන් නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට තනුමෝදන් වේවා. අපවත් වී වදාළ සියලු පූජනීය මහා සංඝරුවන්ට උතුම් නිවන් පිණස මේ කුසල් හේතුපකාර වේවා කියලා අදිෂ්ඨාන කරනවා. අද ජන්මදිනයේ යෙදෙන IP සුරංගරුවන් ගුණරත්න අපේ කල්යාණ මිත්‍ර අපේ මහත්තයාට අපි සියලුම දෙනා එකතු වෙලා එතුමන්ට මේ ජන්මදින සැමරුම් ධර්ම දාන මේ කුසලයේ අනුමෝදනාව අවසාන වශයෙන් ආශිර්වාදයේ කොට එකතු කරමු. අපි සියලු දෙනාම රැස් කරගත් කුසල්ලේ මහත්තයාට නිදුක් නිරෝගී චිරජීවනයේ පිණසත් පිළිවෙත් පුරාගෙන මේ බුද්ධ ශාසනයේදීම අමා නිවන් පිණසත් මේ කුසල් ජන්මදින සැමරුම් ධර්ම දාන මේ පින්කමක් හැටියට පාරමී ධර්මයක් වේවා. අවසාන යාමේද අපගේ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම අපි ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩම් තියායුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේ වච අතෝ නිබ්බාන සම්පත්ති මිනාති සමිච්ඡතු. ඔබ හැම දිනාටම තෙරුවන් සරණ. යලි යලිත් සිහි කළ පමණින් අපේ සිත් තුටුවන අපේ සිත් සතුටුවන ඉතාමත් පින් සාර කටයුත්තක සමාප්තියයි හරිත ටීවී තුළින් ඔබේ ලෙස දුටුවේ. විශේෂයෙන් සඳහන් කළ යුතුයි කරඳන සිරි සමන්පුර සමන් දේවාල පරිශ්‍රයේ සිටයි මේ පින්සාර භූමිය සිටයි අපි මේ විදිහට ඔබත් සමගින් හරිත ටීවී තුළින් සහ සම්බන්ධ වුණේ. අද දවසේ සුරංගන ප්‍රඩක්ෂන් අධිපති සුරංග රුවන් මහතාගේ ජන්මදිනය නිමිති කොටගෙන අසිරිමත් ස්තූප වන්දනාව මෙම ස්ථානයේ සිද්ධ වුණා. විශේෂයෙන් බෞද්ධයන් හැටියට අපට තරමක් සහභාගී වෙන්නට නොලැබෙන
ඉතාමත් දුර්ලභ ඉතාමත් පින් වැඩෙන පින්සාර කටයුත්තකයි අපි මේ විදිහට නිරත වුණේ. නිවසේ සිට නැරඹුව ඔබටත් ඒ පින ඒ විදිහටම ලැබෙන්නට ඇති. ඔබත් නිවසේ සිට මේ සියලු ධර්ම කටයුතු වලට සදහසිතින් පින් සිතින් යුක්තව අනුමෝදන් වන්නට ඇති. ඒ නිසා මේ සියලු පින් අපි ඉතාමත්ම තුටු සිතින් යුතුව මේ මොහොතේ හරිත ටීවියත් සමග හරිත ටීවි සමගින් සහ සම්බන්ධ වන ඔබ සියලු දෙනාටම අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාව ගෙන එනවා. විශේෂයෙන් සුරංගරුවන් මහතා ඉතාමත්ම සදහසිතින් යුතුව පින්සාර සිතින් යුතුව මේ කටයුතු සංවිධානය කළා. අපි හැමදාමත් මනුෂ්‍යත්වය පිළිබඳව කතා කරද්දී අපි කියන්නේ පරාර්ථකාමීත්වය පරමාර්ථයම කරගත මිනිසු මේ ලෝකෙට හරියට වටිනවා. එලෙස පරාර්ථකාමීත්වයම පරමාර්ථය කරගනිමනුයි ඔහු ඇතුළු පිරිස සියලුම දෙනා දායක කළ මේ සාර පින්සාර කටයුත්තක් මේ විදිහට ගෙනෙන්නට අපිට හැකියාව ලැබුණේ. පූජ්‍යපාද නම කියනට අවසර රාජකීය පණ්ඩිත හසලක සීල විමල ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ බොහෝ පිරිසක් මෙම ස්ථානයට වැඩම කරන්නට වදාළ ඒ සියලුම දෙනා අපි තාමත්ම ගෞරව සිත්තින් යුක්තව සිහිපත් කරන පාද නමස්කාර පූර්වකව ස්තුතිය උන්වහන්සේලාට අප පිරිනැමිය යුතුමයි. ඒත් එක්කම මෙම ස්ථානයට සැපැමිණි සදැහැති ඔබ සියලු දෙනාට වගේම නිවසේ සිට හරිත රූපවාහිනියත් සමගින් සහ සම්බන්ධ ඔබ සියලුම දෙනාටත් අපි පුණ්‍යානුමෝදනා ගෙනේනවා. පුන්කලස් පූජා, සුගන්ධ පූජා, ඖෂධ පූජා, ආලෝක පූජා, නෙළුම් මල් පූජා, ශබ්ද පූජා, සුවඳ පාන් පූජා ඇතුළු මහා පින්සාර කටයුත්තක් සිද්ධ කරලා අපි මේ මොහොතේ ඔබත් සමගින් සහ සම්බන්ධ වෙලා දැන් මේ වැඩසටහන අවසන් කරන්නයි සූදානම් වෙන්නේ. හරිත ටීවියත් සමගින් සහ සම්බන්ධ ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරණ වේවා.